ලංකාවෙන් රට පැන්න අපරාධකරුවන් 88 දෙනෙක් අල්ලන්න ඉන්ටර්පෝල් නිල් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. හොඳ එක්ස්චේන්ජ් රේට් එකක් දෙන ට්‍රාන්සැක්ෂන් ෆීස් නැති එකම ඇප් එක ඔබත් අදම ඩවුන්ලෝඩ් කරගන්න. ඒ නෝමන් පලිවඩනගේ වාර්තාවකයි දක්වන්නේ ශ්‍රී ලංකාවෙන් පැන ගිය සංවිධානාත්මක අපරාධකරුවන් 88 දෙනෙක් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය නිල් නිවේදනයක් නිකුත් කර ඇති බව එම වාර්තාවේ සඳහන් කර තිබෙනවා. ඒ අතරේම පාතාලය සහ කුඩුමඩින්න ලොකු දැලක් පොලිසිය STF යුද හමුදාව සහ බුද්ධි අංශයක් වෙනවා. හේමන්ත රන්දුනුයි වාර්තා කරන්නේ රට පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින මද්‍රව්‍ය ඌදර සහ පාතාල ක්‍රියාකාරකම් මුළුමනින්ම මර්ධනය කිරීම පොලිස් විශේෂකාර බලකාය පොලිසිය යුද හමුදාව බුද්ධිආශේකාබද්ධව දැවැන්ත මෙහෙයුම් දියප්‍රව්‍යාප්තව ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවායි කියලයි දක්වන්නේ. නව පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙය ආරම්භ කරන්න කටයුතු කර තිබෙනවා කියලයි වාර්තා කරන්නේ. පත්තරයක් අතර ගත්තොත් එක්කෝ පොලිසිය අක්‍රමිකතාවයක් එක්කෝ පොලිසිය වංචාවක්, ඒ නිසා පොලිස්පතිතුමා වහාම පොලිසිය සුද්ධ පවිත්‍ර කරන එක ආරම්භ කරන්න. ඒ අතරේම පොලිස්පති මහජන සහන දිනය මේ 15 වන දා සිට යළි ආරම්භ කරනවලු. හේමන්ත රන්දුනුගේම වාර්තාව මෙතෙක් කාලයක් නතර කර තිබුණු පොලිස්පති මහජන සහන දිනය ලබන 15 වන දා සිට නැවත ආරම්භ කිරීමට වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් කටයුතු කර තිබෙන බවයි මේ වාර්තාවේ ස්ථාන කර තිබෙන්නේ. නව පොලිස්පතිවරයාට දෙවුර මත ලොකු වගකීමක් තියෙනවා. සමාජයේ කඩා වැටලා බැලු බැලුතන අපරාධ, බැලු බැලුතන මත්ද්‍රව්‍ය, බැලු බැලුතන මත්කුඩු, බැලු බැලුතන විවිධාකාරයේ අපචාර ක්‍රියා, විෂමාචාර ක්‍රියා, දූෂණ ක්‍රියා. එනිසා පොලිස්පතිවරයාට ලොකු වගකීමක් තියෙනවා. රට බලන් ඉන්නේ ඔබ කටයුතු කරන්නේ කොහොමද කියලා.